අයිබෝන් කියලා පිළිගන්නවා අපේ යාළුවෝ හැම දෙනාම සිහින YouTube channel එකට. ඉතින් දිනපතාම අපිට ගොඩක් යාළුවෝ එයාලා දිනදා ජීවිතයේදී දකින විවිධ සිහින පිළිබඳව ගැටලු අපිට ඉදිරිපත් කරලා තිබුණා. ඔන්න ඒ නිසාම අපි අදත් සූදානම් වෙනවා ඔබට reply video එකක් ගෙන එන්නට. එහෙනම් බලන්න මෙතන ඔබේ සිහිනෙත් තියෙන්න පුළුවන්. අපෙන් නිෂි බණ්ඩාර අහලා තියෙනවා හිස කෙස් දත් වැටෙනවා හීනෙන් පේන්නේ ඇයි කියලා. ඒ වගේම සන්ධ්‍යා කුමාරිත් අපෙන් අහලා තියෙනවා හිස කෙස් වැටෙනවා සීනෙන් දකින්නේ ඇයි කියලා. හිස කෙස් වැටෙනවා සීනෙන් දක්කොතින් මේකෙන් කියවෙන්නේ ඔබට ඉදිරියේදී සෞඛ්‍යමය ගැටලුවකට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා. ඒ නිසා ඔබේ ශරීර සෞඛ්‍ය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ඒ වගේම දත් වැටෙනවා සීනෙන් දක්කොතින් මේකෙන් කියවෙන්නේ යම් ආකාරයක අලාභයක් ඔබට ඉදිරියේදී සිදු වෙනවා කියලා. ඔබට අයිති යමක් ඔබට අහිමි වෙන්න පුළුවන්. ඒක ඔබේ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් දෙයක් වෙන්න පුළුවන්. චවි කියලා කෙනෙක් අපිට ගොඩක් කමෙන්ට් දාලා තිබ්බා එයාගේ පෙම්වතිය දැකපු හීනයක් ගැන. පුළුවන් තරම් ඉක්මනට එයාට රිප්ලයි එකක් දෙන්න කියලා තමයි එයා කියලා තිබ්බේ. ඉතින් චවි අපි අපිට හැකි ඉක්මනින් ඔබේ ගැටලුවට පිළිතුරු අදාරගෙන ආවා. චවි අපිට කියලා තියෙනවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලංකාවේ ඉන්නේ, මම රට ඉන්නේ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැකලා තියෙනවා හීනෙන් කවුද කෙනෙක් කියලා, මම ඇක්සිඩන්ට් වෙලා මැරිලා කියලා. ඒක එයා හීනෙන් දැකලා අඬලා එයා බය වෙලා තියෙනවා කියලා තමයි චවි අපිට කියලා තියෙන්නේ. ඉතින් එයා අහලා තියෙනවා මට දැනගන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටද අසුබ මටද මේ සිහිනේ අසුබ කියලා. ඉතින් චවි මුලින්ම කියන්න ඕනේ මේක කාටවත් අසුබ සිහිනයක් නෙවෙයි කියලා. කෙනෙක් තුළ අපි මරණයක් දකිනවා කියන්නේ ඒක යම් සංකේතයක් විතරයි. අපි අනිවාර්යෙන්ම සැබෑ ජීවිතයේ මිය යනවා කියන එක නෙවෙයි ඒකෙන් කියවෙන්නේ. මේ ඔබේ සම්බන්ධතාවයේ යම් වෙනසක් සිදුවෙන බව තමයි නියෝජනය කරන්නේ. ඔබට ඔබේ රැකියාව හෝ වෙන යම් දෙයක් නිසා වැඩි කාලයක් ඔබගේ පෙම්වතියත් සමඟ සම්බන්ධතාවයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබුණ නැහැ. වෙනදට වඩා ඔබේ සම්බන්ධතාවයේ දුරස් බවක් තිබෙනවා කියලා තමයි මේකෙන් හැඟෙන්නේ. අපි දැක්ක ඔබ කමෙන්ට් කළා තියෙනවා ඔබ පිටරටක ජීවත් වෙන කෙනෙක්, ඒ වගේම ඔබේ පෙම්වතිය ලංකාවේ ඉන්න කෙනෙක් කියලා. ඔබ දෙදෙනාගේ මේ දුරස්ථභාවය යම් කිසි විදිහකින් මේ සිහිනේ දකින තැනැත්තියට පීඩාවක් වෙලා තියෙනවා. ඇගේ යටිහිතේ ඒ තීරණ නිසා තමයි මෙවැනි සිහින ඇය දකින්නේ. මීට වඩා ඔබේ සමදතාවේ ශක්තිමත් කරගන්න, මීට වඩා ඇයත් සමග පුළුවන් තරම් කාලය ගත කරන්නට ඔබ උත්සාහ කළ යුතුයි. මාලියහලා තියෙනවා අක්ක කවුරු හරි කෙනෙක් කිරිබත් ගෙනලා දුන්නම කනවා දැක්කොත් මොකද්ද ඒකේ තේරුම කියලා. මේකෙන් කියවෙන්නේ මාලේ ඉදිරියේදී ඔබට ඔබගේ සමීපතමයකුගෙන් හරි ඔබගේ ඥාතියෙකුගෙන් හරි සුබ ආරංචියක් අහන්නට ලැබෙනවයි කියලා. අපෙන් චාතුර්ය උත්පලවන්න අහලා තියෙනවා කණ්ණාඩියකින් තමන්ගෙම මූණ ලස්සනට දකිනකේ තේරුම මොකද්ද කියලා. මේකෙන් කියවෙන්නේ ඔබේ ජීවිතය තුළ සැලකිය යුතු වෙනස්කමක් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන් කියලා. ඔබේම උත්සාහය යොදාගෙන ඔබගේ අරමුණු සාර්ථක කරගන්න ඔබට ඉදිරියේදී හැකියාවක් ලැබේ. හුණ මැරිලා ඉන්න එකේ තේරුම මොකක්ද කියලා අපෙන් සෙනුරි සංජනා අහලා තියෙනවා. මේක නම් සෙනුරි සුබදායක සිහිනයක් නෙවෙයි. හුණෙක් පණ පිටින් ඉන්නව දකින්නක වාසනාවන්තයි. නමුත් හුණෙක් මිය ගිහලා ඉන්නව දකින්නක යම්කිසි විදිහකින් අවාසනාවන්ත සිහිනයක්. ඔබේ ජීවිතයේ විවිධ අංශවල ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. ඔබ ගැන කවුරුන් හෝ නරක ආරංචියක් පතුරන්නට ඉඩ තියෙනවා. ඒ නිසා අනිත් අය සමග ගනුදෙනු කරනකොට ඉතාමත්ම ප්‍රවේසම් වෙන්න. කවිඳු ලයන් අපෙන් අහලා තියෙනවා කළු බල්ලෙක් හපනවා දැක්කොත් මේකේ තේරුම මොකද්ද කියලා. මේකෙන් කියවෙන්නේ ඔබ යම් සම්බන්ධතාවයක් නිසා පීඩාවට පත් වෙලා තියෙනවා කියලා. ඔබ අන් අය කෙරේ ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. ඉතින් මේ ආක්‍රමණශීලී බව නැති කරගෙන ඔබට පීඩනයක් ගෙන දෙන යම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒවා වලින් වැළකිලා ඉන්න කියලා ඔබට ලබා දෙන ඉඟියක් තමයි මේ. කිත්මින ගයශාන් අහලා තියෙනවා මහලු ස්ත්‍රියක් අඬන ආකාරයේ සීටින් දැකීමේ තේරුම මොකද්ද කියලා. ඉතින් කිත්මින මේකෙන් කියවෙන්නේ ඔබට ඉදිරියේදී යම් ආකාරයක පසුතැවිල්ලක් හෝ ශෝකයට පත්වන සිදුවීමක් අත්විඳිනට සිදුවෙනවා කියලා. ඔබ යම් කිසි කෙනෙක්ට අදහසක් ප්‍රකාශ කරනකොට මොකක් හරි දෙයක් කියනකොට දුරදිග නොබලා ප්‍රකාශ කරන්න එපා. ඔබ යම් කිසි දෙයක් කියනකොට හොඳට හිතලා බලලා කියන්න අමතක කරන්න එපා.
දිල් රුක්ෂී වාසපෙන් අහලා තියෙනවා කිරිගසක් උඩ නැග සිටිනවා සීනෙන් දැක්කොතින් මොකද්ද මේකේ තේරුම කියලා. ඒක ඉතාමත්ම සුබ සීනයක්. ඔබට ඉදිරියේදී ධනලාභ ලැබීමට හැකියාවක් තියෙනවා. ඉදිරියේදී ඔබට සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් කියලා තමයි මේ හීනෙන් කියවෙන්නේ. සෙනුරි සත්‍ය අහලා තියෙනවා අම්මා මට සල්ලි දෙනවා දැක්ක කොලේක ඔතලා. ඒකේ තේරුම මොකද්ද කියලා. මේන් ඔබේ සාර්ථකත්වය සහ සතුට තමයි සංකේතවත් කරන්නේ. ඔබට ඔබ වටා සිටින පුද්ගලයින්ගෙන් ඔබේ සමීපතමයන්ගෙන් ඔබට සතුටක් ඔබේ ජීවිතය පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. දෙවුමින් චමත් අහලා තියෙනවා ලොකු සුදු නායක පස්සෙන් පනනවා දැක්කා. යාළුවෙක්ටත් ඌ දෂ්ට කරා. මේකේ අර්ථය මොකක්ද කියලා අහලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ඔබ වටා සිටින ඔබට සමීප පුද්ගලයෙක් ඉදිරියේදී ඔබට කරදරයක් බාධකයක් එල්ලවෙන දෙයක් සිදු කරන්න පුළුවන් කියලා. යම්කිසි විදිහකින් ඔබව පාවා දීමකට ලක් කරන්න පුළුවන් කියලා තමයි මේ හීනෙන් කියවෙන්නේ. ඒ වගේම මෙලීෂ ෆ්‍රෙනෑන්ඩෝ අපෙන් අහලා තියෙනවා ඇයි හාල් හීනෙන් දකිට කියලා. මේක පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න භවයේ සංකේතයක්. ඔබගේ යහපැවැත්මට මෑතකදී විශාල බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඔබේ ශරීර සෞඛ්‍ය කෙරේ මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා ඔබට ලබා දෙන ඉඟියක් තමයි මේ. නිසංසල රත්නායක අහලා තියෙනවා ඇයි මං දෙවගණක් වෙලා ඉන්නවා දකින්න කියලා. ඔබ දෙවගණක් වෙලා ඉන්නවා දකින එක ඇත්තටම සුබ සිහිනයක්. මේකෙන් අදහස් කරන්නේ ඔබට ඉක්මනින්ම ප්‍රීතිය වාසනාව ලැබෙනවා වගේම ඔබේ ආශාවන් ඉටු කර ගන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා කියලා. මදුෂ ලේනගේ අහලා තියෙනවා කිරි දොවනවා දැකීමෙන් කුමක්ද කියවෙන්නේ කියලා. මෙය ඉතාම සුබ සිහිනයක්. මෙම සිහිනයෙන් සමෘද්ධිමත් ජීවිතයක් සාර්ථකත්වයක් ඉදිරියේදී ඔබට ලැබෙනවා වගේම හොඳ ආදායම් මාර්ගයක් ඔබට ඉදිරියේදී ලැබෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මේ හීනෙන් කියවෙන්නේ. සුපොන් ප්‍රමෝද අහලා තියෙනවා පොළොංගු ගොඩක් එකට ඉන්නවා හීනෙන් දැක්කොතින් ඒකේ තේරුම මොකද්ද කියලා. මේකෙන් කියවෙන්නේ ඔබට සමීප ඔබ ඉතා දැඩි ලෙස විශ්වාස කරන පුද්ගලයින් නිසා ඉදිරියේදී ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔබේ සමීපතමයන් සමග කටයුතු කරනකොට මීට වඩා සැලකිලිමත් වෙන්න. සෙනුරි සංජනා අහලා තියෙනවා හීනෙන් ඔසප් වීම දැකීමේ තේරුම මොකක්ද කියලා. මෙය ඔබට ඉදිරියේදී වැළඳෙන රෝගයක පෙරනිමිත්තක්. ඔබට යම් සෞඛ්‍යමය ගැටලුවක් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්නව ඔබේ ජීවිතය ගත කරන්න අමතක කරන්න එපා. දනුෂ්ක සම්පත් අපෙන් අහලා තියෙනවා සිහිනෙන් මම ඇඟුල් කෙසෙල් කනවා දැක්කා. ඒකේ තේරුම මොකද්ද කියලා. මේක ඇත්තටම වාසනාවන්ත සිහිනයක්. ඔබට ඉදිරියේදී මූල්‍යමය වශයෙන් යම්කිසි ලාභයක් ලැබීමට ඉඩ තියෙනවා. කවිඳු ඉන්ද්‍රජිත් අහලා තියෙනවා සිහිනෙන් මුහුදේ මිනිස්සු ගොඩක් එක්ක මාදලක් අදිනවා දකින්න එක හොඳද කියලා. ඒක ඇත්තටම සුබ සිහිනයක්. ඔබට ඉදිරියේදී ධනලාභ ලැබෙන්න ඉඩ තියෙනවා. උරුමයන් හෝ යම් දේපලක් ඔබට ඉදිරියේදී හිමි වෙන්න ඉඩ තියෙනවා. ඉෂාන් රංගපෙන් අහලා තියෙනවා පූස් පැටව කිරිබොනවා හීනෙන් දකින්න එකේ තේරුම මොකද්ද කියලා. මේකෙන් දීර්ඝාෂ සහ ආදරය තමයි සංකේතවත් කරන්නේ. ඔබට ප්‍රීතියක් හා තෘප්තියක් දෙන යමක් ඉදිරියේදී සිදු වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න අද දවසේදීත් ඔයගොල්ලෝ අපිට හීන පිළිබඳව දාපු කමෙන්ට්ස් වලට අපි පිළිතුරු අරගෙන ආවා. ඉතින් ඔබට තව තවත් සිහින පිළිබඳ ගැටලු ඇති වෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ සිහින YouTube channel එක subscribe කරන්න තමතක කරන්න එපා.